මේ තියෙන යටහනුවේ දත් අතේ ඇමිල්ල තියෙනවා මේ එයාගේ විස මගේ අතේ තියෙනවා ඕනනම් ලේ තියෙනකොට බලා ගන්න පුළුවන් එතකොට ඔන්න දැන් පොළඟේ දෂ්ට කරලා ඉවරයි මේ වෙනකොට දෙරුවන් සරණයි සිරු දෙනාටම අපි අද කතා කරන්න යන්නේ පොළොන් විස ගැන එහෙමත් නැත්නම් අද අපේ මාතෘකාව පොළඟ. ලංකාවේ විශේෂයෙන්ම පොළොන් විශේෂ දෙකක් ඉන්නවා. එකක් තමයි තිත් පොළඟ. අනිත් එක්කෙනා තමයි වැලි පොළඟ. මේ වැලි පොළඟ තිත් පොළඟ කියන මේ දෙන්නම උග්‍ර විස කාණ්ඩයේ සතුන් දෙන්නෙක්. උග්‍ර විස කාණ්ඩයේ සතුන් දෙන්නෙක්. අපි මීට පෙරත් සිහිපත් කරලා තියෙනවා විස කාණ්ඩය ගැන කතා කරනකොට තෙල් කරවලා මුදු කරවලා ඉලකට වැලි පොළඟ ඉලකට තිත් පොළඟ විස කාණ්ඩයේ හතරවෙනි සර්පය තමයි තිත් පොළඟ. ඔය පස්වෙනි කාණ්ඩය ගැන නයා ගැන මීට කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. එතකොට අපි කතා කරන්න යන්නේ තිත් පොළඟ ගැන. මගේ අතේ තිත් පොළඟෙක් ඉන්නවා. මේ තමයි ලංකාවේ ඉන්න තිත් පොළඟ. එතකොට මෙයාව සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට හඳුනගන්න ලේසි. මේ තියෙන මෙයාගේ ලස්සන පාට ඒ වගේම මෙයාගේ වෛරං පැල්ලං මේවත් එක්ක ඕන කෙනෙක්ට මෙයාව අඳුරගන්න දකින්න බලන්න පුළුවන්. එතකොට මේ ඕගලන්ට පේනවා සාමාන්‍යයෙන් මේ පොළඟ තිත් පොළඟ ගත්තහම මේ තිත් පොළඟක පැහැදිලිවම මෙයාට තියෙන්නේ ත්‍රිකෝණාකාර හිසක්. මේ ත්‍රිකෝණාකාර හිසෙන් පැහැදිලිවම මෙයාව අඳුරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මේ ඔළුවේ තියෙන මේ ත්‍රිකෝණාකාර පැල්ලම. එතකොට මේ ත්‍රිකෝණාකාර පැල්ලමත් එක්ක ඔයගන්ට බලන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයක් එහෙම නැත්නම් V අකුර හැඩයට මෙයාගේ කළු පාට ඉරි දෙකක් V අකුර හැඩයට ගිහිල්ලා මේ නාසාග්‍රය ගාවෙන් අවසන් වෙලා තියෙනවා. එතකොට පොළඟාව පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් ලේසි ක්‍රමයක්. ඊළඟට ගත්තාම මෙයාගේ එතනින් ඉඳන් පටන් ගත්තාම මේ ප්‍රධාන කොඳු වැට පෙළ දිගේ මෙහෙම වෛරං තියෙනවා. ඒ වෛරං ටික ඇවිල්ලා මේ නැට්ටෙන් එයාගේ වල්ගයෙන් අවසන් වෙනකම්ම ඒ වෛරන් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු මේ වගේ පොළඟෙක්ගේ සාමාන්‍යයෙන් මෙහෙම වෛරං 23ත් 32 අතර වගේ ප්‍රමාණයක් ගන්නවා. එතකොට ඒ ඊට සාපේක්ෂව මෙයාගේ මේ දෙපැත්තෙනුත් ඒ වගේම පැල්ලම් තියෙනවා. බඩ පැත්ත ගැන කතා කරොත් පොළඟේ සාමාන්‍යයෙන් බඩ පැත්ත ලා කහපැයක් හරි සුදු පැහැයක් හරි ගන්නවා. වර්ණය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ සාදගත් එක තමයි අපිට බලන්න වෙන්නේ. සාමාන්‍යයෙන් පොළඟේ සෙන්ටිමීටර 150ක් විතර, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 4ත් 5ත් වගේ ප්‍රමාණයක් මෙයා වර්ධනය වෙනවා. එතකොට මෙයා නිරෝගී තරුණ පොළඟෙක් මේ ඔයගන්ට දකින්න බලන්න පුළුවන්. එතකොට මේ ලක්ෂණ ටිකත් එක්ක තමයි මෙයාව හඳුනා ගැනීමේ පහසුවක් තියෙන්නේ. එතකොට අපි කතා කළේ පොළඟ ගැන. විශේෂයෙන්ම මෙයා මට ලැබුණේ මේ අපේ විහාරස්ථානයට ආසන්න නිවසකට රාත්‍රිය ඇවිල්ලා තමයි මම මෙයාව ගත්තේ. එතකොට ඒත් ඇත්තටම මම සාමාන්‍යයෙන් එහෙම ආවට පස්සේ මේ සත්තුන් අරගෙන කැලේට දානවා. ඉතින් මෙයා මම දින කිහිපයක් තියාගා. ඇත්තටම මේ වීඩියෝ එකෙන් මට තිත් පොළඟෙක්ව පෙන්වන්න ඕන වෙච්ච නිසා ඇත්තටම මේ වගේ සමීප දර්ශනයක් මේගොල්ලන්ගේ ගන්න අමාරුයි. මොකද අපිට සාමාන්‍යයෙන් නයින්ව ඒ වගේම ගැරඩින්ව අනිත් සර්පේම දක් ගන්න පුළුවන්. ඇත්තටම තිත් පොළඟෙක් මෙහෙම අපිට දැක් ගන්න තියෙන අවස්ථාව හරි මාඩුයි. මම වෙන්දට වගේ මේ වාහනයකට හැප්පිලා එහෙම නැත්තම් අසනීප වෙලා බෙහෙත් කරන්න ආපු කෙනෙක් නෙමෙයි. මෙයා නම් ඇත්තටම හොඳ නිරෝගීව ඉන්න සතෙක්. කිසිම අසනීපයක් කිසිම ලෙඩක් නැහැ මෙයාට. හොඳ තරුණවදී හොඳ ජවයකින් ඉන්න තරුණ පොළඟෙක් තමයි අද අපිත් එක්ක වීඩියෝ එකක් එක්ක ඉන්නේ. දැන් ඇත්තටම
මෙයාගේ විස දත් ගලවලවත් එහෙමත් නැත්නම් මෙයාගේ විස අහක් කරලවත් නොකුත් කරලා නැහැ. මෙයා හොඳ නිරෝගී වෙන්න අපිට වීඩියෝ එක ඉස්සරහදී මෙයාගේ දත් ගැන ඒ වගේම විස ගැන අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ පොළොංග ගැන කතා කරනවා නම් මෙයාගේ බිහිවීම ගැන කතා කළොත් අනිත් අය වගේමයි මෙයා සාමාන්‍යයෙන් වරකට පැටව 25ක් 30ක් වගේ ප්‍රමාණයක් බිහි කරනවා. එතකොට ඒ බිහි වෙන පැටව 25න් 30න් ඇත්තරම මේ වගේ ලොකු ප්‍රමාණයකට වැඩෙන්නේ බොහෝම පොඩි ප්‍රමාණයක් කියන පොඩි කාලේ සත්තුන්ට අහු වෙලා විලෝපකයන්ට අහු වෙලා බොහෝ පිරිසක් මැරෙන වගේ මේගොල්ලන්ගෙම ලොකු මේ අය ඒ පැටවුන් අල්ලගෙන කාලා ගොඩ දෙනෙක් මැරෙන වගේ මිනිස්සුන්ගේ ග්‍රහණයට අසු වෙලා සත්තු මැරෙන ඉතින් බොහෝම පොඩි ප්‍රමාණයක් තමයි ඉතිරි වෙන්නේ. ඒ වගේම මෙයාගේ වාසය ගැන කතා කරොත් මේ අනිත් සර්පය වගේම දිරච්ච කොරොඩු වගේ තැන්වල තමයි ජීවත් වෙන්න ප්‍රියතාවයක් දක්වන්නේ. ඒ වගේම විශේෂයෙන් මෙයා රාත්‍රී කාලයේදී ගොඩක් ක්‍රියාශීලී. කියන්නේ මෙයා ආහාර හොයාගෙන ගොඩක් වෙලාවට ගමන් කරන රාත්‍රී කාලයේදී මෙයාගේ ආහාරය සාමාන්‍යයෙන් වෙන්නේ කටුස්සන්, ගෙම්බන්, සිකුණුලුන් වගේ සාමාන්‍ය සත්ත්ව මෙයාගේ ආහාරය විදිහට මෙයා ගන්නවා. ඒ වගේම මෙයාගේ දෂ්ටනය ගැන කතා කළොත් ලංකාවේ සර්ප විසෙන් මැරෙන ප්‍රතිශතයෙන් 43%ක්ම මේ තිත්පොළඟගේ දෂ්ටනය නිසා තමයි මරණයට පත්වෙන්නට හේතුවක් තියෙනවා. එකක් තමයි මේ තමයි ලංකාවේ ඉන්න සර්පයන්ගේ දිගම විෂදත් තියෙන සර්පයා. මෙයාට තමයි දිගටම දත් පිහිටන්නේ. එතකොට සහ මෙයාගේ විෂ ඉතාමත් උග්‍ර විස කාණ්ඩයේ තියෙන සර්පයෙක් නිසා මෙයාගේ දතු දිග නිසා මෙයා දෂ්ට කළාට පස්සේ අපේ ඇඟෙන් විශාල කියන්නේ දත් ඇතුළට වදින ප්‍රමාණය වැඩි. එතකොට විෂ ප්‍රමාණයත් වැඩි නිසා අපිට වෙන හානිය වැඩි. එතකොට මෙයාගේ විසෙන් ගොඩක් දුරට වෙන්නේ විශේෂයෙන්ම රුධිර සංසරණ පද්ධතිය තමයි බෙහෙවින්ම හානිය වෙන්නේ. රතුරුදුර මේ සෛල විනාශ කරනවා මුලින්ම. ඊළඟට වක්ගඩු වලට ගැටලුවක් ඇති කරනවා මෙයාගේ විස. ඒ වගේම තමයි උෂ්ම ගැනීම අපහසුතාවය. ඒ වගේම ඇස් කඩා වැටීමේ ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. ආහාර ගිලීමේ අපහසුතාවයක් ඇති කරනවා. ඒ වගේම තමයි රුධිර සංසරණ පද්ධතියට හානි කරලා ඊට පස්සේ රුධිරයේ කැටි වෙන නිසා හෘදය ගමන් කිරීම නතර වෙලා තමයි සාමාන්‍යයෙන් මරණය සිද්ධ වෙන්නේ. එතකොට පැය 36ක කාලයක් තියෙනවා පොළොංගෙන් දෂ්ට කළොත් බේරෙන්න සාමාන්‍යයෙන් කියනවා. ඉතින් සමහර අපි අහලා තියෙනවා මේ පොළොංග කාලා ගෙදෙට්ට එන්න උන්නේ මැරුණා, හේනිදි පොළොංග කාලා ගෙදෙට්ට එනකොට මැරලා වැන්න, මේ වගේ සමාජයේ නොයෙක් කතාබහ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පොළොංග කාලා පැය 36ක වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ පැය 36 කාලය තුල ඖෂධ කළොත් රෝගියාව බේර ගන්න පුළුවන්. දැන් අපි දන්න හෙළවෙදකම තුල සාමාන්‍යයෙන් සර්පයා කාලා පැය 36ක් සර්පයා දෂ්ට කරලා 35 වෙනි පැය ගෙනාවත් රෝගියාව බේර ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරනවා හැමදාම වගේම මේ සර්පයන්ව මරන්න එපා. දැන් ගොඩක් මම කලින් වීඩියෝ එකේදීත් කතා කළාම ගොඩක් දෙනෙක් කිව්වේ මෙහෙම ණයක් තියාගෙන කතා කළාට ඇත්තටම ණය කෑවොත් බෙහෙත් කරන්න පුළුවන්ද, හොඳ කරන්න පුළුවන්ද, මාරාන්තික විදිහෙන් සතෙක්. ඉතින් ඒ නිසා මම බය නැතුව කියනවා, පැකිලෙන්නේ නැතුව කියනවා මේ සතා කෑවටත් බෙහෙත් තියෙනවා. මේක ඇත්තටම මාරාන්තික විදිහ සතෙක් වුණාට මේ දෂ්ට කරපු ගමන් මැරලා වැටෙන තරම් විසක් මෙයාගේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම අවධානයෙන් කියන්නේ ජීවිතයකට හානිය කරන්න එපා. විශේෂයෙන්ම පොළොංගු කියලා කියන්නේ අද ගොඩක් දැක්ක තැන මරලා දාන සතු ජාතියක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පය ගහලා ඉන්න පොළව මේ ස්වභාව ධර්මයේ සමතුලිතතාවය කියන චක්‍රයේ මුලින්ම ඉන්නේ මේ සර්පයෝ. ඉතින් ඒ නිසා මනුස්සයාට මෙන්ම ජීවත් වීමේ අයිතිය මේ සතාසි උපාවටත් තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝගෙම වෙනදවට වගේම මම ඉල්ලීමක් කරනවා මේ සත්තුන්ට ආදරය කරන්න. මේ වගේ අතපත ගාලා ගෙදර ගහලා ගෙදර තියාගන්න කියලනේ මම කියන්නේ. නමුත් අපි අතේ දුරෙන් තියාගෙන හරි මේ සත්තුන්ට ඒගොල්ලන්ගේ ජීවන අයිතිය දෙන්න, ඒක තමයි මනුෂ්‍යත්වයේ පෝෂණය කරන ඔබට කරන්න තියෙන එකම කටයුත්ත. ඉතින් ඒ වගේම අපේ අද කතා කරන ඉදිරියටත් මේ සතා දෂ්ට කළොත් කොහොමද, ඒ වගේම ඇත්තටම පොළොන් දෂ්ටයක් වුණොත් බෙහෙත් කරන්න පුළුවන්ද කියලා මම අද ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී ප්‍රායෝගිකවම පෙන්වනවා.
එතකොට මේ අපි පොළඟ ගැන තමයි මෙච්චරලා කතා කළේ විශේෂයෙන්ම මේ අපි පොළොන් ගැන කතා කරන ඕගොල්ලෝ පොළොන් දැකලා තියෙනවා විශේෂයෙන්ම මේ පොළොන්ගේ විස අපිට දකින්න ලැබෙන අවස්ථාව ගොඩක්ම අඩුයි ඒ කියන්නේ සර්ප දෂ්ටයකදී විස දකින්නේ නැහැ ඇත්තටම විස කියලා කියන්නේ මෙයාගේ කේට ඒ කියන්නේ මෙයා ගොදුරක් ගත්තට පස්සේ මේ ගොදුර එයාට දිරව ගන්න අවශ්‍ය කරන ප්‍රෝටීන ටික තමයි විස ග්‍රන්ථි වල තියෙන්නේ. එතකොට මෙයා සපා කෑමකදී මෙයා අපේ වගේ නෙමෙයි මෙයාගේ දත් චලනය වීමක් වෙනවා. ඒ දත අවශ්‍ය ගන්නට ඇදුනට පස්සේ ඒ දතෙන් ප්‍රෝටීන එහෙම නැත්නම් විස ඇවිල් එනවා. එතකොට මේ විස සාමාන්‍යයෙන් ඕකට පුළුවන් දැන් බලා ගන්න මෙයා සාමාන්‍යයෙන් දෂ්ට කරනකොට කොහොමද කියලා. දැන් මෙයාගේ ඕගන්ට පේනවා මේ දත් සාමාන්‍යයෙන් මේ මේ තියෙන දත මේ එළියට අවිලා තියෙන පේන අනිත් පැත්තෙත් ඒ වගේම දතක් තියෙනවා ඒ වගේම යටහනුවේ තව දත් දෙකක් තියෙනවා එතකොට මේ ඕගන්ට පේන්න තියෙනවා මේ උඩින් තියෙන කේටය තමයි සාමාන්‍යයෙන් අපි විස කියලා හඳුන්වන්නේ ඔගොල්ලෝ දැක්කා පොළඟ කොහොමද දෂ්ට කරන්න කියලා එයාගේ උඩ දත් දෙකෙන් තමයි විස ගලාගෙන ඉන්නේ යටිහනුවෙත් දත් දෙකක් තියෙනවා එතකොට මේ ග්ලාස් එකේ මේ අපිට පේනවා එයා මේ දෂ්ට කරපු සිදුරු දෙක දත් දෙකේ තියෙන දුර ප්‍රමාණය මේ වටේට තියෙන එයාගේ කේටය ඒ වගේම මේ වීදුරු ඇතුලේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් නම් තියෙනවා එයාගේ විස එතකොට ඒක සාමාන්‍යයෙන් ලා කහපාටකට හුරු විසක් තමයි පේන තියෙන්නේ මේක ඇත්තටම සාමාන්‍යයෙන් මේ පරිසරයට අපි ගත්තට පස්සේ කෙටි කාලයක් තුළදී ඝනීභවනය වීමක් සිද්ධ වෙනවා මේ විස ටික. නමුත් අපි දැන් මනුස්සයෙකුගේ ශරීරයකට මේ එකපාරටම විස එකතු වුණාට පස්සේ ලේත් එක්ක මිශ්‍ර වෙලා ඉක්මනට මුළු ඇඟ පුරාම ගමන් කරලා එතනින් තමයි මනුස්ස ශරීරයට බලපෑමක් එකතු වෙන්නේ. දැන් අපි පොළඟ ගැන මෙච්චරලා කතා කළේ. එතකොට අපි ඇත්තටම මීට කලනොත් අපි ණය හැපින්නක් ගැන වීඩියෝ එකක් දැම්මා. එතකොට මේ ගොඩක් කට්ටිය මත පල කරලා තිබ්බා ඇත්තටම මේ කතා කරනවා විතරයි. මේක ප්‍රායෝගිකව මොකද වෙන්නේ? ඇත්තටම ගෙදරට පොළඟෙක් ආවොත් ඔය කියන ධර්මයේ කතා කරයිද නැත්නම් උට ගහලා මරලා වීසික් කරනවද? මේ වගේ ප්‍රශ්න ගැටළු ප්‍රායෝගික ගොඩ දෙනෙකුට තිබුණා. ඉතින් මේ ඇත්තටම අපි මේ කරන කාර්යය පොළඟෙක්ව අතේ තියාගෙන එහෙම නැත්නම් මේ සතාගේ දත් ගලවලා ඊළඟට නැත්නම් මේ සතාට කරදරයක් කරලා මේක නිකන් අපි ප්‍රසිද්ධ වෙන්නේ එහෙමත් නැත්නම් නිකන් මේ අර අහිකුණ්ඩකයෝ සාමාන්‍යයෙන් මේ ඒගොල්ලන්ගේ ජීවික වෘත්තිකාව සරි කරගන්න සර්පය අල්ලනවානේ. ඉතින් ඇත්තටම ගොඩක් සමහර අය මතපල කරනවා අපිත් මේ වෙදකම ගැන කතා කරනකොට ඇත්තටම මේ සත්තු තියාන කතා කරන්නේ මේ ජීවික වෘත්තික සරි කරගන්නද කියලා. ඇත්තටම අපිට එහෙම අරමුණක් නැහැ. අපි මේක ප්‍රායෝගිකව කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම අවශ්‍ය නම් මේ පොළඟට කියලා මේ කැමරාව ඉදිරියේ දෂ්ට කරගෙන ඕගොල්ලන්ට පේන්න බෙහෙත් තියාගෙන මට ප්‍රායෝගිකව කියන්න පුළුවන් මේ අපේ හෙළ වෙදකම ඇත්තටම මේ සර්පයෙක්ගේ විසකට පොළඟෙක්ගේ ණයගේ විසක් කියලා කියන්නේ ඇත්තටම මහා ලොකු දෙයක් නෙමෙයි. මාස ගාණක් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා ඊට පස්සේ බෙහෙත් කෝස් ලක්ෂ ගාණෙන් කරගෙන හැම කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් මම පණිවිඩයක් කියනවා රටට ඒ වගේම විශේෂයෙන්ම රටේ රජයට හෙළ වෙදකම සම්බන්ධව අපි කතා කරන්නේ. ඉතින් ඇත්තටම මම ප්‍රායෝගිකව පෙන්වන්නම් අපේ හෙළ වෙදකම තුළ තියෙන මේ බෙහෙත් එහෙත් මොනතරම් ඉක්මනට ක්‍රියාත්මක වෙනවද සර්ප විසක් වගේ දෙයකට කියලා ප්‍රායෝගිකව මම පෙන්වන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම රටේ රජයෙන් පවතින රජයෙන් හෝ ඉදිරියට එන්න තියෙන රජයෙන් හෝ මේ රටට එන පාලකයන්ගෙන් අපේ ඇත්තටම ලංකාවේදී හෙළ වෙදකමට කරුණා කරලා අමාත්‍යංශයක් පිහිටවන්න. මොකද තවත් අමාත්‍යංශයක් යටතේ හෙළ වෙදකමේ අමාත්‍යංශය
තිබිය යුතු වෙන්නේ නැහැ. හෙළ වේදකම කියන්නේ අපේ දේ මේ දේවල් ඇත්තටම දවසින් දවස ටිකෙන් ටික දවසින් දවස වෙන්නේ නැති වෙන එක. ඇත්තටම පාරම්පරික ආපු දේවල් දැන් විනාශ වෙනවා මිනිස්සු මැරෙන්න මැරෙන්න ඒ නිසා හොඳ දේවල් කළා මේ රටේ තිබෙච්ච පුස්කොළ පොත්වල දැනුම එකතු කරලා ඒව ගබඩා කළා ඒ වගේ මේ හෙළ වේදකම සම්බන්ධව විශේෂ විමර්ශනයක් වැඩපිළිවෙලක් සිද්ධ කරන්න මේ ලංකාවේම තියෙන දැනුම එකතු කරලා හෙළ වේදකමට නැවත වතාවක් පණ දෙන්න කියන එක හැම දිනාගෙම බොහොම ගෞරවයෙන් මේ ඉල්ලීම කරන්නේ මේකට උදපදව කරන්න නන්නයුරෙන් කතා කරන්න මතවාද තියෙන බොහෝ පිරිස් මේ ලංකාවේ ඇති ඒ නිසා මේක ආරම්භයක් විදිහට මම හැම දිනාටම මතක් කරනවා හෙළකම් හෙළ වේදකම වෙනුවෙන් යමක් කරන්න පුළුවන් හැමෝම මේ වෙලාවේ එකතු වෙලා හෙළ වේදකමට යමක් කරමු අනිත් විශේෂම කාරණාව තමයි මම මේ කතා කරන මාතෘකාව තුළ මම හෙළ වෛද්‍යවරයෙක් කියලා අපේ හෙළ වේදකම ස්ථාපිත කරවන්න මේ අන්තවාදී ගමනක අන්තවාදී වැඩපිළිවෙලකින් නේ මම මේ කතා කරන්නේ රටක් විදිහට බලනකොට ඔබ සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න ඇත්තටම මේ වගේ තිත් පොළඟෙක් දෂ්ට කළොත් එහෙම මොන වගේ වියදමක් දරනවද සාමාන්‍ය එක මිනිස්සෙක්ට එතකොට ඒ වියදම දරන්නේ රජයෙන්නේ සාමාන්‍යයෙන් කතා කළොත් එහෙම මේ සතා දෂ්ට කළාට පස්සේ මෙයාගෙන් දවස් ගානක් හොස්පිටල් එකේ තියාගෙන ඊට පස්සේ බෙහෙත් විදගෙන ඊට පස්සේ ඒ වෑංගෙන අතුරු ආබාධ මිනිස්සුන්ගේ කෙස් ගිහිල්ලා ඊට පස්සේ හම ගිහිල්ලා දත් වැටිලා ඇස්පේන් නැතුව අතුරු ආබාධත් එක තමයි මේ වැඩපිළිවෙල යන්නේ. ඒ වගේම රජයට යන වියදම. ඉතින් ඇත්තටම මම පෙන්වන්නම් සර්පයෙක් මේ පොළඟෙක් දෂ්ට කළාට පස්සේ ඇත්තටම සාමාන්‍යයෙන් මේ හෙළ වේදකමේ තියෙන පොඩි අද්බෙහෙතකින් කිසිම ඒ කියන්නේ කිසිම අතුරු ආබාධයක් නැතුව ඒ කියන්නේ උදාහරණයක් විදිහට දෂ්ට කරලා දෂ්ට කරපු ගාම් බෙහෙත් තිබ්බොත් ඉදිමීමකවත් නැතුව ඊළඟට පැය ගාණක් ගිහිල්ලා මිනිස්සෙක් ඉදිමිලා මරණාසන්න අවස්ථාවේ ඉඳියත් ඒත් බේර ගන්න පුළුවන් බෙහෙත් තියෙන. ඉතින් එතකොට ඒවට යන වියදම අඩුයි. හැබැයි මම මේ වීඩියෝ එක කරලා කියන්නේ ලංකාවේ කොහේ සර්පයෙක් කෑවත් මාව හොයාගෙන එන්න කියන තැන නෙමෙයි. එහෙම එන්නත් එපා. එහෙම අපිට කරන්නත් බෑ. මම කියන්නේ රජයක් විදිහට රටක් විදිහට එකතු වෙලා මේ තියෙන දැනුම එකතු කරලා ගමෙන් ගමට එක මිනිස්සෙක් අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙට එක වේද මහත්තයෙක් හදනවා මේ හෙළ වේදකමේ දැනුමත් එක්ක. එතකොට ඔබ හිතන්න ඇත්තටම ප්‍රශ්න ඉවරයි. එතනින් එහාට ගියොත් එක ග්‍රාම සේවකව වසමක එක වේද මහත්තයෙක් විස වේද මහත්තයෙක් හැදුවොත් මේ අපිට ප්‍රශ්නයක් නැහැ. කොළඹ ගම්පහ මේ පැති තුල ඇත්තටම සර්පයෝ ගොඩක් අඩුයි. ඔබ හිතන්න අනුරාධපුරය, මැදවච්චිය, වවුනියාව වගේ ප්‍රදේශවල මොනතරම් සර්පයෝ දෂ්ට නිසා මිනිස්සු මැරෙනවද? සාමාන්‍යයෙන් වර්ෂයකට ලංකාවේ සර්ප දෂ්ට වලින් 43%ක්ම මැරෙන්නේ පොළොන් දෂ්ට නිසා. ඉතින් ඒ නිසා ඔබට හිතන්න යමක් එකතු කරනවා. දැන් ඉඳන් අපි මේ වැඩේ කරලා බලමු කොහොමද පොළොන්ගේ කෑවොත් බෙහෙත් තියන්නේ කියලා. මම කිව්වා ප්‍රායෝගිකව අපිට ප්‍රායෝගිකව පෙන්වන්න පුළුවන් සර්ප දෂ්ටනයක් වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ කිසිම අත්නොමතික සිතුවිල්ලක් මත නෙමෙයි. මේ සිද්ධ කරන්නේ මේ හෙළ වෙදකම මේ වෙනකොට ඇත්තටම ලොකු අගාධයකට යනවා. ඒ හෙළ වෙදකම වෙනුවෙන් කරන ක්‍රියාවලියක් විතරමයි කියන එක බොහොම සද්භාවයෙන් කරනවත් එක්කම මම බොහොම ආදරයෙන් ඉල්ලා හිටිනවා හෙළ වෙදකම හෝ යම් මේ සම්බන්ධව ඉගෙනගත්ත නැති වෙන කිසිම කෙනෙකුට මේ ක්‍රියාවලිය අත්හදා බලන්න යන්න එපා කියන ඉල්ලීම් බොහොම වගකීමෙන් මම සිහිපත් කරනවා. අපි බලමු පොළඟේ දෂ්ට ගන්නේ කොහොමද, පොළඟේ දෂ්ට ගන්න පස්සේ මොන වගේ තියෙද කියන එක බලමු. දැන් ඕගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් මේ සතෙක් මිනිස්සෙට දෂ්ට කරනකොට මොන විදිහටද දත් හිටින්නේ. දැන් මේ හොඳටම පේනවා මෙයාගේ දත් උඩ දත් දෙක පැහැදිලිවම මගේ අතර හිටලා තියෙනවා. වගේම යටහනුවේ දත් දෙකකුත් මට දැනෙනවා. ඒක සාමාන්‍ය කැමරාවට අහුවෙන්නේ නැතුව ඇති. මෙයා එන්නේ නම් තද කරනවා. දැන් පේනවා මේ මගේ හැමේ මෙයාගේ දත් ඇමිල්ලා තියෙනවා. වගේ මේ ඇමිනිච්ච තැන්ට මෙයාගේ විස ඇවිල්ලා තියෙනවා. මේ ඒක හොඳටම පෙන්වන්න පුළුවන් කැමරාවකින්. මේ දත් කඩපු සර්පයෙක්වත් එහෙම නෙමෙයි. මේ තියෙන යටහනුවේ දත් අතේ ඇමිල්ලා තියෙනවා. මේ එයාගේ විස මගේ අතේ තියෙනවා. ඕනනම් ලේත් තියෙනකොට බලා ගන්න පුළුවන්. එතකොට ඔන්න දැන් පොළඟේ දෂ්ට කරලා ඉවරයි. මේ වෙනකොට
පොළොංග පොළොන් දෂ්ටියක් ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි හෙළවෙදකමේ කියන විදිහ අපි ආයුර්වේදයේ හෝ හෙළවෙදකමේ කියන විදිහට දැන් මේ තකරී මකරී යමදූතී කාමරාක්ෂී කියන දත් හතරම ඇඟේ වැදිලා තියෙන්නේ අපි බලමු මේ වෙනුවෙන් අපිට පැය ගාණක් බෙහෙත් කරන්න වේද එහෙම නැත්නම් මාස ගාණක් මට එක තැන් වෙන්නේ නේද කියන එක අපි ඊට පස්සේ බලමු ඔව් දැන් එතකොට සර්පයා දෂ්ට කළා මේ සර්පයාගේ මෙපේන ඕගලන්ට දෂ්ට කරපු තැන් හතර පැහැදිලිවම ලේ තියෙනවා දත් හතර තියෙනවා එතකොට මම දැන් මේ පිළිවෙත මම කරන්නේ ඕගොල්ලන්ට සර්පයේ දෂ්ට කළොත් මේ විදිහට බෙහෙත් කරන්න කියන එක නෙමෙයි මෙහෙම කවුරුවක්ම කරන්න එපා මේක සාමාන්‍ය කෙනෙකුට ඔරොත්තු දෙන එකක් නැහැ ඒකෙන් කියන්නේ මම විශේෂිත පුද්ගලයෙක් කියලා කියන එක නෙවෙයි නමුත් මේ විස පිළිබඳව මම තරමක් දුරට හදාරලා තියෙන නිසා මම මේ කරන්නේ මේ වෙදකම මේක හැල්ලු කරන්න එපා මේක හාස්‍යර කරුණක් නෙමෙයි මේක ඇත්තටම මේ කටකියෝ කියෝ ඉන්න දෙයක් නෙමෙයි ඇත්තටම මේක ප්‍රායෝගික වෙදකමක් කියන එක පෙන්වන්න විතරයි සර්පයේ දෂ්ටකවල මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මොනවා හරි සබන් දාලා ඒක සුද්ධ කරගන්න එක නමුත් මම මෙතන සබන් දාන්න එක මට අවශ්‍ය නැති නිසා මම පෙන්වන්න එතකොට මම දැන් සර්පයාගේ විස ටිකයි ලේ ටිකයි හොදගත්තා ඊළඟට මම බෙහෙත් තියන්න යන්නේ එතකොට දැන් අපි අත සෝදගත්ත පිරිසුදු කරගත්ත වෙනම කිසිම දෙයක් දැන්ට කලේ නැහැ එතකොට මට වෛද්‍යවරයෙක් ඉදිරියට සාම කියන්න පුළුවන් දෙයක් තියෙනවා ඒ තමයි ඕනම සර්ප දෂ්ටණයකදී අපිට වෙද මහත්තයේ ළඟට යනකම් හෝ එහෙමත් නැත්නම් ඔබට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ප්‍රතික්‍රමයක් තමයි මේ තියෙන එලෙඟි තෙල් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ කිසිම හැබැයි මේක මෙහෙමයි මේක බටහිර වෛද්‍යවරු කියන්න පුළුවන් මේක කරන්න එපා කියලා. මොකද බටහිර වෛද්‍ය විද්‍යාව කියන එකක් අපේ හෙළවෙදකම කියන තවත් එකක්. ඉතින් හෙළවෙදකම කරන කෙනෙක්ට මේ එලකි තෙල් බොන්න කියලා මට කියන්න පුළුවන්. මම දැන් මේ බොන්නේ එලකි තෙල්. එතකොට එලකි තෙල් බිව්වට පස්සේ වෙන්නේ ශරීරයේ දුවන විස ප්‍රමාණය අවම කරනවා. ඉතින් මම ඒ නිසා මුලින්ම කරන්නේ මගේ හැටියට මම එලකි තෙල් ටිකක් මුලින්ම බොනවා. එතකොට ඊළඟට මම මේ සර්ප දෂ්ටයෙන් කලින් මම බෙහෙත් හදාගත්තා මෙතන තියෙන බොහොම සාමාන්‍යයෙන් ඕනම ගෙදරක වගේ තියෙන පොඩි බෙහෙත් ಜಾති අවංකව මෙතන බෙහෙත් ಜಾති තියෙන්නේ බෙහෙත් ಜಾති 4යි දෙහි ඇඹුලෙන් තමයි මේක කවලම් කරගන්නේ දෙහි ඇඹුලත් එක්ක වර්ග 4යි එතකොට ඒ බෙහෙත තමයි මම දැන් පොළොන් ඉස්සර තියන්න හදන්නේ එතකොට කාබුතෙන් දෂ්ටයට තියෙනවා සාමාන්‍යයෙන් අපේ වෙදකමේදී සර්පයේ දෂ්ට කරපස කෑමකේ අනිවාර්යයෙන්ම සිදුරු කරනවා පැඟිරි කටුවකින්. ඉතින් දැන් මේ දැන් සර්පයා දෂ්ට කරපු නිසා ඒක තුවාලේ අලුත් නිසා නැවත මේ අපිට දෂ්ටමුකේ සිදුරු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කාබුතෙන් හතරට මේ ඇඟිලි දෙකට අහු වෙන ප්‍රමාණයෙන් බෙහෙත් අරගෙන තියෙනවා. එතකොට මගේ ප්‍රතිකාරය මෙච්චරයි. එතකොට අද දිනේ 2021 පෙබරවාරි මාස අද 3 වෙනිදා 3 වෙනි බදාදා දැන් වෙලාව 12:45. එතකොට ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් මේ වීඩියෝ කරපු හාමුදුරුවෝ මේ පෙබරවාරි මාස 3 වෙනිදා පස්සේ ඉන්නවද නැද්ද? නැත්නම් වීඩියෝ කරලා හෙට උදේ හෙට වෙනකොට ඇඳකට වෙලා ඉන්නවද කියලා ඕන කෙනෙක්ට හොයලා බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම මගේ ප්‍රතික්‍රමයේ අවංකව මෙච්චරයි. ඉතින් කියන්න ඕනේ සාමාන්‍යයෙන් අපි හෙළවෙදකමේ කතා කරනකොට මේ මධ්‍යහන 12 වගේ වෙනකොට සර්පයේ දෂ්ට කළාට පස්සේ මේ වෙලාව තමයි අර විසම වෙලාව. ඒ කියන්නේ මේ අවුවේ රාශියත් එක්ක යාගේ විස වැඩිම ප්‍රසාරණය වෙන වෙලාව සහ වැදගත්ම දේ තමයි දැන් සාමාන්‍යයෙන් අපේ හෙළවෙදකම කතාව දැන් මේ රාහු කාලයේ ගත වෙන කාලවකවානුව. ඉතින් හොඳමනේ නරකම වෙලාව අවපක්ෂයේ මේ මැදෙම 12 පහු වෙච්ච ගමන්. ඉතින් ඒ නිසා විස කලාවම වැඩිම වෙලාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වඩා උදාහරණයක් දෙන්න පුළුවන් කියලා. මම මේ දේ කළේ ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ලෝකෙම ඉන්න මිනිස්සු රටේම ඉන්න මිනිස්සු මෙතෙන්ට අරන් බෙහෙත් කරන්නේ මම කිසිම ආශාවක් නැහැ. මම පුළුවන් තරම් බලන්නේ බෙහෙත් නොකරම ඉන්න. ඒ මොකද ඒක අවශ්‍ය නැති නිසා. ඉතින් ඒ නිසා මම මේ පෙන්වීමක් විතරයි කළේ. මේ හැකියාව තියෙන කියන්නේ සර්පයෝ කවා ගන්න එක නෙවෙයි. මේ බෙහෙත් ගැන දන්න මේ හෙළවෙදකම ගැන අපිට වඩා දන්න බොහෝ අය මේ ලංකාවේ ඇති. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඔබ දැක්කොත් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා මේ වකවානුව තුළ හෙළවෙදකම වෙනුවෙන් කරන්න පුළුවන්
උපරම දෙය අපි කරමු. ඒ වගේම විශේෂයෙන්ම රජයෙන් අපේ අහිංසක ඉල්ලීමක් කරනවා හෙළ වෛද්‍යවරු විදිහට මේ වෙනුවෙන් රජයේ විශේෂ විමර්ශනයක් වැඩපිළිවෙළක් සකස් කළා. මේ රටේම තියෙන මේ දැනුම අපේ පාරම්පරික දැනුම එකම තැනකට ගෙනල්ලා තෝතැන්නක් කරලා අපිට ඇත්තටම රටක් විදිහෙන් නැගිටින්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ අපිට විදේශයන් වලට යන මුදල නතර කර ගන්න පුළුවන් අපේකම රැක ගන්න පුළුවන් අතුරු ආබාධ නැතුව අපිට රැකෙන්න පුළුවන් කියන එක අවසාන වශයෙන් මතක් කරනවා.